ආයුබෝවන් දිනපතා විකාශය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශය සුසන්දේශ ප්‍රධාන පුවත් විකාශය සමගින් අද ඔබ හමුවනවම සදීප මෙත්සර ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ 2022 උපසම්පදා විනය කර්මය සිදු කෙරෙයි. සමනෙර හිමවරුන් නව නමක් උපසම්පදා බිමට. අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහානායක හිමියන්ගේ 125 වන ජන්මදිනය වෙනුවෙන් පින්කම් මාලාවක්. නොවන රෝගවලින් ජනතාව මුදවා ගන්නට දියත් කළ වෛද්‍ය සායනයක් රත්මලා නදී. ඕස්ට්‍රේලියා පරිසරයට වර්තමානයේ උත්ගත වී ඇති ඉරණම. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ 2022 උපසම්පදා විනය කර්ම පුණ්‍ය මහෝත්සවය පසුකේදා පැවැත්වුණා. පුණ්‍ය මහෝත්සවය සිදු කෙරුණේ එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය නින්දානේ චන්දවිමල මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ අමරපුර පාර්ශ්වයේ මෙවර උපසම්පදා විනය කර්මය සිදු කෙරුණේ පෙරැළිය තෙල්වත්ත පදුම ගම්බාරාම විහාරස්ථ මාදම්පා ගඟ සීමා මාලකයේදී. මෙවර උපසම්පදා අපේක්ෂක සාමණේර හිමිවරුන් නව නමක් සහභාගී වුණා. ඒ අනුව උන්වහන්සේලා ඇතුළු වැඩම කළ සංඝරත්නය පෙරහරින් සීමා මාලකයේ වෙත වැඩම කරවීමෙන් අනතුරුවයි උපසම්පදා විනය කර්මය සිදු කෙරුණේ. වසර කීපයක් සාමණේර තත්ත්වයේ ඉඳලා අවශ්‍ය බණ දහම් පුහුණු කරලා එයින් පසු සුදුසු තත්ත්වයට පත් වුණාට පසු මේ සාමණේර තත්ත්වයෙන් ඔසවා ලැබීම තමයි උපසම්පදාව කියලා කියන්නේ. අමරපුර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය නින්දානේ චන්දවිමල මහානායක හිමියන් ප්‍රමුඛ එම පාර්ශ්වයේ සංඝරත්නය මෙ සඳහා වැඩම කළා. අමරපුර පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා විනය කර්මය මෙවර මෙලෙස සිදු කෙරුණේ වසර 3කට පසුවයි. අතිපූජනීය රේණුකානේ චන්දවිමල මහානායක ස්වාමිපාදයන් වහන්සේගේ 125 වන ජන්මදිනය වෙනුවෙන් විශේෂ වූ පින්කමක් ඊයේ සවස මහනුවර ශ්‍රී නාථදේවාල භූමියේදී සිදු කෙරුණා. සිරිලක සම්බුදු සසුන ඒකාලෝකමත් කිරීම උදෙසා අනුපමේය සේවාවක් සිදු කළ අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහානායක හිමියන්ගේ 125 වන ජන්මදිනය නිමිති කරගෙනමින් මහනුවර ශ්‍රී නාථදේවාල පරිශ්‍රයේදී පින්කම් මාලාවක් පැවැත්වුණා. මෙහිදී බුත වන්දනාවක් හා ධර්මදේශනාවක් පැවැත්වූ අතර රේරුකාණේ චන්දවිමල මහානායක හිමියන් විසින් රචිත ග්‍රන්ථ පිළිබඳ විශේෂ ඇගීමක්ද මෙහිදී සිදු කළා. ගිහි පැවිදි පිරිසක් මෙම පින්කම සඳහා සහභාගී වූ අතර නාථදේවාල පරිශ්‍රයේ ඇති පුස්තකාලයට අතිපූජ්‍ය රේරුකාණේ චන්දවිමල මහානායක හිමියන් විසින් රචිත ග්‍රන්ථ පරිත්‍යාගයක්ද මෙහිදී සිදු වුණා. අම්බලන්ගොඩ කළුවඩුමුල්ල ශ්‍රී විජයරාම විහාරාධිපති පූජ්‍යපාද වෙලේකොඩ අරියදේව නාහිමියන් උපසම්පදා අධිශීලියට පත්ව වසර 50ක් සම්පූර්ණ වනවා. ඊට සමගාමීව පින්කම් කිහිපයක් විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණා. පූජ්‍යපාද වෙලේගොඩ අරියදේව ස්වාමින් වහන්සේට ආශිර්වාද කරමින් විහාරස්ථාන පරිශ්‍රයේදී ධර්මදේශනාවක් හා බෝධි පූජාමය පින්කමක්ද පැවැත්වුණා. අරියදේව ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඇතුළු දායක පිරිසයි පින්කම සංවිධාන කළේ. පින්කම් මාලාව නිමාවට පත් කරමින් 23ක් ව්‍යංජන සහිත දහවල සම්බුද්ධ පූජාවක්ද මෙහිදී සිදු කෙරුණා. ඒ සංඝරත්නය ප්‍රමුඛව සදහැවතුන් පිරිසකගේද සහභාගීත්වයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ සිවුණු වසරේ වෛද්‍ය සිසුන් සංවිධානය කළ වෛද්‍ය සායනයක්
එකොත්තා පැවැත්වුණා. රත්මලාන සෙත්සිරි මාවත ප්‍රදේශයේ වැඩිහිටි ජනතාව බෝ නොවන රෝගවලින් වළක්වා ගැනීමේ අරමුණෙන් මෙම වෛද්‍ය සායනය පැවැත්වුණා. මෙහිදී රෝගීන් විවිධ පරීක්ෂණ සඳහාද යොමු කළ අතර වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවශ්‍ය රෝගීන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ රෝහල වෙත යොමු කිරීමද සිදු කෙරුණා. වෛද්‍ය සායනය සඳහා රත්මලාන පීරත්නාරාමාධිපති පූජ්‍යපාද රත්මලානේ පීරත්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හතරවන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය සිසුන් පිරිසක්ද සහභාගී වුණා. ඓතිහාසික පොළොන්නරුව කිරිවෙහෙර චෛත්‍යයේ කොත්වහන්සේ නිර්මාණය කිරීමේ පින්කම මේ වන විට බෞද්ධ මාතචාලය ආරම්භ කර තිබෙනවා. මෙම අති දුර්ලභ වූ පින්කම සඳහා දායකත්වයේ දක්වන්නට දැන් ඔබටත් අවස්ථාව පවතිනවා. ලක්දිව සහලින් ස්වයන් පෝෂිත කළ පොළතිසිපුර මහා නිරිඳුන් වූ මහා පරාක්‍රමබාහු රජු විසින් සුභද්‍රා දේවි බිසව සිහිපත් කරමින් ඉදි කළ පොළොන්නරු සුරස්මස්ථානයන්ගෙන් එකක් වන පොළොන්නරුව කිරිවෙහෙර සෑය ප්‍රතිසංස්කරණය කර කොත්වහන්සේ නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විටත් බෞද්ධයා මාධ්‍යජාලය ආරම්භ කර තිබෙනවා. නිරන්තරයෙන් මුළු ලෝකයටම දැවන්ත අසද්දුෂ්‍ය මහා පින්කම් කිරීමට හුරු කළ බෞද්ධයා මාධ්‍යජාලයේ මූලිකත්වය ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම අසිරිමත් පින්කම සිදු කිරීමට නියමිතයි. පොළොන්නරුව සුලුස්මස්ථානාධිපති මහනුවර ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරාධිපති සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේනර්වේ ශ්‍රී උපාලි අනුනා හිමියන්ගේ අනුශාසනා ඇතිව බෞද්ධයා මාධ්‍යජාලයේ සභාපති පූජ්‍යපාද බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම අති දුර්ලභ වූ පින්කම සිදු කිරීමට නියමිතයි. මෙවන් මහා පින්කමකට සහභාගී වී කුසල් රැස් කර ගැනීමට කල්යාණ මිත්‍ර නාලිකාවක් ලෙස අප සදැහැති ඔබටද අවස්ථාව ලබා දී තිබෙනවා. ඔබ දැහැමින් සෙමින් වීරයෙන් උපයාගත් මුදල පහත ගිණුම් අංක වෙත යොමු කර ඔබත් මහා පින්කමක කොටස්කරුවෙකු වන්න. බෞද්ධයා පුණ්‍යාධාර අරමුදල මහජන බැංකුව ගිණුම් අංක 176.130.2.46.69 සම්පත් බැංකුව ගිණුම් අංක 02.706.04.195 ලංකා බැංකුව ගිණුම් අංක 04.810.21.968 වැඩිදුර තොරතුරු සඳහා විමසන්න මූල්‍යහා පරිපාලන අධ්‍යක්ෂ මහේෂ්ද අල්විස් මහතා 07.04.906.09 දුර්ලභ වූ මිනිසත් භවයේ දාන පාරමිතාව පුරා සසර සයුරින් එතරවන්නට ඔබත් මෙම දුර්ලභ වූ මහා පින්කමක කොටස්කරුවෙකු වන්න. මාළඹේ කලහේන ශ්‍රී බෝධිරුක්කාරාම විහාරාධිපති ශාමුපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක කොළඹ දිස්ත්‍රික් සහ කඩුවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ගරු සභාපති විශ්‍රාමලත් පරිවෙනාධිපති පූජ්‍යපාද අත්තරගම ශ්‍රී ඥානවිමල නායක ස්වාමින් වහන්සේ අපවත් වී තිබෙනවා. දේහි පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 23 වන සෙනසුරාදා පස්වරු 2ට තලාහේන බෝධිරුක්කාරාම විහාරස්ථානයේදී සිදු කිරීමට නියමිතයි. ඕස්ට්‍රේලියාවේ පරිසරය අසාර වූ සහ පිරිහීමට ලක් වූ තනම් බවට පත් වී ඇති බව එරට රජය නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දෙනවා. ඒ පුවතත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත.
ඔස්ට්‍රේලියාවේ පරිසරය වර්තමානයේ වන විට දරුණු ලෙස අසාර වූ සහ පිරිහීමට ලක් වූ තත්වයකට පත්ව ඇතයි එරට රජය මගින් නිකුත් කළ 2021 වසර සඳහා වන රාජ්‍ය පරිසරික වාර්තාව මගින් පෙන්වා දෙනවා. සෑම වසර 5කට වරක් නිකුත් කරන මෙම වාර්තාවේ අලුත්ම එළිදැක්වීම ඊයේ සිදු වුණා. වර්තාවට අනුව වෙනත් ඕනෑම මහද්වීපයකදී අහිමි වූ ශීරපායී විශේෂයන්ට වඩා වැඩි සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාවේදී අහිමි වී ඇති අතර පසුගිය වසරේදී පමණක් ඔස්ට්‍රේලියානු සත්ව සහ ශාක විශේෂ 100කට වැඩි ප්‍රමාණයක් අහිමි වී තිබෙනවා. එරට සත්ව පාලනය සඳහා වැඩි වශයෙන් භූමි යොදා ගැනීම හරහා රට තුළ පවතින වනාන්තර අවම වීමෙන් වැඩි වශයෙන් ඇතිවන ලැව්ගිනි තත්වයන් හේතුවෙන් එරට වනජීවීන් සහ ශාක දැඩි අභියෝගයකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ. එත් සමගින් අදරණීය මිත්‍ර සුසන්දේශ ප්‍රධාන පුවත් විකාශය මෙන්න මාරුපත් වෙනවා. YouTube සහ සුසන්දේශ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශය වන අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබට එක් වේ හැකි. ඔබට සුබ දාය රාත්‍රියක් සම්මා සම්බුදු සරණයි.